මේ රටෙන් 100ට 60කට කොරෝනා වසංගතය වෙනුවෙන් ලබා දෙන වැක්සින් එක නැත්නම් ඒ එන්නත ලබා දීමට අවශ්‍ය දින වකවානු මම සූදානම් කරලා තියෙනවා. අපි අහනවා කොරෝනා වසංගතය ඇවිල්ලා මේ රට ගිලගෙන මේ ලෝක ව්‍යසනයට මේ රට අහු වෙලා අවුරුදු එකහමාරට වැඩි කාලයක් යනවා. එදා අපේ රටේ විපක්ෂ නායකවරයා විදිහට අපේ පක්ෂේ නායකතුමා ජනවාරි 25 වෙනිදා මෙරටේ පළවෙනි කොවිඩ් රෝගියා වාර්තා වෙන වෙලාවේදී කරපු ප්‍රකාශයට හැල්ලුවට ලක් කරලා හාස්‍යයට අරගෙන කතා කරපු උදවිය පෙබරවාරි 5 වෙනිදා නැවත වතාවක් කරපු ප්‍රකාශයට එතුමාට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම එකතු වෙලා සැලසුම් සහගතව ඒ කතාවට බාධා කරා විතර නෙවෙයි පරුෂ වචනෙන් බැන වැතුණා. එහෙම කරපු ආණ්ඩුව මේ රටේ ජනතාවට මේ තියෙන අවදානමෙන් බේර ගන්න කියන ගෞරවණීය ඉල්ලීම කරපු විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පැත්තකට දාලා අද සෞඛ්‍ය අමාත්‍යවරිය නැගිටලා විලලජ්ජාවක් නැතුව අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඉන්නලාගෙන මම දින වකවානු හදලා තියෙන්නේ තව 160කට දෙන්න අවශ්‍ය සැලසුමක් තියෙනවා කියලා. ඒතර අද මේ මොහොතේ කොවිඩ් වසංගතය නිසා මැරෙන අපේ රටේ ඒ අහිංසක මිනිස්සුන් ගැන බලා ගන්න කොහොමද? වැක්සින් එක දෙන තව මාස ගාණක් යනවා. අද වෙනකම් වැක්සින් එක ඕඩර් කළා නැහැ. වැක්සින් එක ලබා දෙන වැඩසටහනක් නැහැ. නිකන් පිනට හම්බෙච්ච. ඉන්දියාවෙන් පිනට හම්බෙච්ච ඒ එන්නත්තිකවත් නිසි පරිදි ජනතාවට ලබා දෙන්න මේ සෞඛ්‍යමතුමිය අවශ්‍ය වටපිට හැදුවේ නැහැ. අමාත්‍යවරු 3 දෙනෙක් ඉන්නවා. අමාත්‍යවරු 3 දෙනායි අවශ්‍ය පියවර ගත්තනම් ඉන්දියාවෙන් ලැබිච්චේ නොමිලේ ලැබිච්ච වැක්සින්ස් ටිකත් එක්ක මේ රටේ ඒ 12 ලක්ෂ 60,000ක ප්‍රමාණය තුල අඩුම ප්‍රමාණයක් අඩුම ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් මේ රෝගයේ තියෙන අවදානමෙන් බේර ගන්න හැකියාවක් තිබුණා. අද එහෙම තත්ත්වයකට ගියේ නැහැ. ඒ ටිකක් Tamanට හිතන විදියට හිතයිසීන්ට මිත්‍රයන්ට දේශපාලන අධිකාරියේ සම්බන්ධ Tamanගේ ගජමිතුරන්ට ලබා දෙන අවශ්‍ය කටයුතු කර. දැන් මම අද මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕන. අද පාර්ලිමේන්තුව අපිට ඇතුල් වෙනකොට අපිට කොළයක් දෙනවා මේ ඔබ ගිහිල්ලා දෙවැනි වැක්සින් එක ලබා ගන්න කියලා. ඒත් මම අහනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික ආරක්ෂණව උනේ නැද්ද? මෙරටේ සෞඛ්‍ය සේවයට දෙවැනි මාත්‍රාව ලබා දීලාද? මෙරටේ යුද හමුදාවට දෙවැනි මාත්‍රාව ලබා දීලාද? මේ ව්‍යසනේ ඉදිරිපෙළ ඉන්න සියලු දෙනාට දෙවැනි මාත්‍රාව ලබා නෑ. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ මහා බලය ආරක්ෂා කර ගැනීමට හයිය දෙන මන්ත්‍රීවරු ටික ආරක්ෂා කරගම ගත්තම ඇති කියන තනින්දගෙන සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු කරනවා කියන එක පැහැදිලිව පෙනෙන නිසා අපි කියන විශේෂයෙන්ම මේ රටේ ජනතාව අනුතුරේ හෙලන්නේ දැනම මේ රටේ ජනතාව අනුතුරේ හෙලන ඒ උවමනාව මේ ආණ්ඩුවට තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. අප්‍රේල් 8 වෙනිදා 3 වෙනි රැල්ලක් නිර්මාණය වෙනවා කියන එක 3 වෙනි රැල්ලක් සඳහා ඒ කොවිඩ් නව ප්‍රභේදයක් තියෙන හඳුනාගත්ත කියන තොරතුර ලැබිලා තියෙද්දි අලුත් අවුරුදු සමයේ කිසිම රටේ ජනතාව පාලනය කරන ක්‍රමවේදයක් අනුගමනය කරේ නැහැ. අඩුම තරමේ දිස්ත්‍රික් වශයෙන් හරි ජනතාව කොටු වෙන්න ඒ අවශ්‍ය වැඩසටහනක් ගෙනාවු නැති ආණ්ඩුව දැන් මේක රැල්ල දරා ගන්න බැරි වුණා මේක එක ප්‍රකට. දැන් නාමල් රාජපක්ෂ මහත්තයාද පාර්ලිමේන්තුවේ කියනවා අවශ්‍ය තරම් මුදල් අපි වෙන් කළා තියෙනවා. මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදල් වෙන් කළා තියෙනවා. කොහොම අපි අහන මුදල් වෙන් කළා තියෙනව නම් මේ රටේ මේ රෝගී බාහිරට පත් වෙලා අද දිනකට මිය යන ප්‍රමාණය සත්‍ය වසන් කරා මේ මිය යන ඔබ සඳහන් කරන පිරිසහරි ආරක්ෂා කරගන්න ක්‍රමවේදයේ මොකක්ද? සා අපි කනගාටු වෙනවා වර්තමාන ආණ්ඩුවට මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු බලාපොරොත්තු රාසියක් තියාගෙන බලයට අරගෙන ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔටුනු පැලඳුවේ මේ තත්ත්වෙට ජන ජීවිත විනාශ කරන්න නෙමෙයි මේ තත්ත්වෙට රට විනාශ කරන්න නෙමෙයි මේ තත්ත්වෙට රටේ ආර්ථිකය විනාශ කරන්න නෙමෙයි මේ තත්ත්වෙට මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරන්න. අද උත්තරීතර ආයතනෙ වැඩක් නැහැ. අද පාර්ලිමේන්තුව තුල ජනතාවගේ නියෝජිතත්වය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ අවශ්‍ය තීන්දුව తీරන ගන්න ආණ්ඩු පක්ෂර ඕන විදිහට විතරයි. විපක්ෂය පැත්තකට දාලා මායිම් කරන්නේ නැහැ. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී නැත්තම් ඔවුන් ගන්න තීන්දුව ටික තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. පක්ෂනාද රැස්වීම තුලදී පාර්ලිමේන්තුව පවත්වන ක්‍රමවේදය ගැන සාකච්ඡාවක් නැහැ. ආණ්ඩුවට ඕන විදිහට තමයි පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය හැදෙන්නේ. එහෙමනම් එවැනි
තත්වයක් මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය විනාශ කරනවා. අපි දන්නේ නැහැ මේ කතානායකතුමා එක්කෝ පාර්ලිමේන්තුව ගැන අවබෝධයක් නැද්ද? වසර ගණනාවක් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටපු කෙනෙක් විදිහට අඩුම ගානේ මීට පෙර හිටපු කතානායකවරු පාර්ලිමේන්තුව කතානායක අසුන පාවිච්චි කරපු විදිහට දැකලවත් ඒක පාවිච්චි කරන්නේ නැද්ද? එහෙම නැත්නම් කතානායකවරයාගේ වගකීම දිනේෂ් ගුණවර්ධන මහත්තයටයි ජොන් ස්ටෙපනාන්දු මහත්තයටයි ඕන විදියට අර පුටුවේ පමේක් විදියට ඉඳගෙන මේ කතානායකතුමා හැසිරෙනවාද කියලා ඒ තත්ත්වෙට වැටලා තියෙන්නේ. Breaking.lk